අයිබෝවන් අදත් අපි සුපුරුදු පරිදි සූදානම් ආර්ථ තර්ක වැඩසටහන ආරම්භ කරන්න. අදත් සුපුරුදු පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් පිළිබඳ කැබිනට් නවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්ලා මහතා අප සමගින් සම්බන්ධ වෙනවා. අයිබෝවන් ඔබතුමා බොහොම ගෞරවයෙන් අද වැඩසටහනට පිළිගන්නවා. බොහොම ස්තුතියි. ආචාර්යතුමනි, දැන් පහුගිය දවසක ඔබතුමා ට්විටර් පණිවිඩයක් දමා තිබුණා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා රටට කිසිදු අහිතකර දෙයක් නොවන බව ඔබතුමා ඒ ට්විටර් පණිවිඩය තුළ සඳහන් කරලා තිබුණා. නමුත් විපක්ෂයේ වගේම බහුතර විද්වතුන් සහ බොහෝ සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් බොහොම විරෝධාකල්පයක් තමයි දරන්නේ. ඇයි ඔබතුමා මෙවන් පසුබිමක මේ වගේ ට්විටර් පණිවිඩයක් දමලා මේ කාරණේ පිළිබඳව අදහස් පළ කරන්න හේතුනේ? මේක මම හිතන තේරුම් ගන්න ඕනේ මේකේ කාරණා දෙක තුනක් පටලැවිලා තියෙනවා. මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩ කටයුත්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක්. ඊට පස්සේ ඇක්සා සෝෆා කියන එක මිලිටරි එග්‍රීමෙන්ට් එකක්. එතකොට මේ දෙකක් බොහෝ දුරට මේ දවස්වල සාකච්ඡා වෙන මේ සියලුම දේ එකට ගොනු වෙලා යන සාකච්ඡාවක්. මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක හරහා යහපාලනය ඉදිරියට ගෙන රටවල් වලට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන, ඊටසේ මාධ්‍ය නිදහස වැඩි දියුණු කරන, මානව අයිතිවාසිකම් තවදුරටත් ඉහළ නංවන රටවල් වලට දැන් යුරෝපයෙන් දෙනවා GSP ප්ලස් කියලා. යුරෝපයෙන් GSP ප්ලස් කියලා දෙන්නේ ඒක යුනිලැටරල්. එහෙමත් නැත්නම් ඒ රටවල් වලින් තවත් රටවල් කිහිපයක රටවල් මතන 8කට විතර හම්බ වෙනවා. මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන්නේත් ඒ වගේ යුනිලැටරල්. ඒ කියන්නේ ඇමරිකාව හරහා ඔවුන් ඒ අර මං කියපු රාමුව තුළ ඒ රටවල් වලට ඇප්ලිකේෂන් එකක් දැම්මොත් එහෙම ඒක ලැබෙනවා. ඉස්සෙල්ලම ඕක 2000 මං හිතන්නේ 2 නැත්තම් 3 තමයි මේකට ඉල්ලුම් කරේ. ඒක ලැබෙන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි 2004 රජය මාරුනේ. ඊට පස්සේ අලුත් රජය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 දිගින් දිගටම මේ චැලෙන්ජ් කෝපරේෂන් එක හරහා මේ මුදල් ලබා ගන්න උත්සාහ කරා. නමුත් ඒක ලැබුණේ නැහැ. නිකුත් ගැටලුකාරී හේතුන් නිසා. ඊට පස්සේ 2015 නැවතත් මේ වැඩ කටයුත්ත පටන් අරගෙන 2019 තමයි මේක ලැබෙන්න නියමිත වෙලා තියෙන්නේ. අතවසියම මේකේ පසුබිම හාවර්ඩ් විශ්වවිද්‍යාලයත් ලංකාවේ ආර්ථික විශේෂඥයතුත් එකතු වෙලා ලංකාවේ ආර්ථික වර්ධනයට තියෙන බාධක අපි කියනවා කොන්ස්ට්‍රේන්ට්ස් ඇනලිසිස් කියලා. ඒ බාධක පිළිබඳව විශේෂඥ පර්යේෂණයක් කරා. අපි කියන එකට කන්ස්ට්‍රේන්ට්ස් ඇනලිසිස් කියලා. එක කරේ මේ ප්‍රොෆෙසර් රිකාඩෝ හවුස්මන් කියන මහාචාර්යවරයා ඇතුළු ඒ ටීම් එක. ඒකෙන් ඔවුන් හොයාගත්ත නොයෙකුත් දේවල් එකක් තමයි ඔවුන් හොයාගත්තා ලංකාවේ තියෙන මේ ප්‍රවාහන අපහසුතා නිසා. සමහර වෙලාවට නගර බද නුවර වෙන්න පුළුවන්, කොළඹ වෙන්න පුළුවන්, ගාලු පාර වෙන්න පුළුවන්, නුවර පාර වෙන්න පුළුවන්. මේ මාර්ග තදබදය නිසා ඇති වෙලා තියෙන ගැටලු සහ ගොවියෝ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ මේ ව්‍යාපාරිකයන් වෙළඳපොළට සම්බන්ධ වෙන්න තියෙන අපහසුතාවයන් නිසා. ඊළඟට අපි උදාහරණයක් හැටියට හිතුවොත් අපි ලොජිස්ටික්ස් වල තියෙන ගැටලු නිසා මේ ට්‍රාන්ස්පෝර්ට් කන්ස්ට්‍රේන්ට් එකක් තියෙනවා. ප්‍රවාහනය සහ මාර්ග තදබදය සහ ඒ මාර්ග අපහසුතාවයන් අවහිරතාවයන් නිසා. හරි, ඒක එකක්. තව එකක් තමයි ඕන් හොයාගත්තේ ඉඩම් ලේඛනවල විනිවිදභාවයක් නැතිකම. දැන් උදාහරණයක් හැටියට අපි දන්නවා ඉඩම් නඩුවක් ගියාම අවුරුදු 30-40 සමරලාවට යනවා. ඒකට එක හේතුවක් තමයි අපි කියනවා කැඩස්ට්‍රල් රෙජිස්ටර් එකක් කියලා එකක් නෑ. ඒ කියන්නේ රාජ්‍යයට යම්කිසි ඉඩම් තියෙනවා, පෞද්ගලික යන්සිරි ඉඩම් තියෙනවා. 1800 ගණන්වල තමයි ඉංග්‍රීසින්ගේ කාලේ කැඩස්ට්‍රල් රෙජිස්ටර් එක පටන් ගත්තේ. නමුත් ඒක අපිට කරගන්න බැරි වුණා. ඒ කියන්නේ ඉඩමේ මොකද්ද සර්වේ ප්ලෑන් එක, ඒකේ ඊළඟට මොකද්ද ඒකේ ටයිටල් ඩීඩ් එක, ඊට පස්සේ ඒක කොහොම හරි ඉලෙක්ට්‍රොනිකලි කොහේ හරි ස්ටෝ කරලා තියෙනවා. දැන් ගොඩක් දියුණු රටවල් වල ඒක එහෙමයි. සිංගප්පූරුවේ වෙන්න පුළුවන්, ඉන්දියාවේ දැන් එහෙමයි. ගොඩක් රටවල් වල
ඉලෙක්ට්‍රොනිකලි ස්ටෝ කල්ලා තියෙනවා. දැන් ඉස්සරවාගේ අර සර්වේලා ගිහිල්ලා මේක තියාගෙන මාස ගණන් මයිනවට වඩා දැන් පුළුවන් ඩ්‍රෝන්ස් වලින් ඊට පස්සේ අලුත් තාක්ෂණයේ තියෙන ඒ තාක්ෂණය හරහා මේව මනින් මැනලා එව්වායේ අයිතිය ටයිටල් එක එකතු කරලා කැඩස්ට්‍රල් රෙජිස්ටර් එකක් හදලා ඒක සර්වේ ඩිපාර්ට්මන්ට් එකේ තියන්න පුළුවන්. දැන් සමාජයේ ආචාරතුමනි දැන් මේ ක්‍රියාවලිය හරහා ලංකාවේ ස්වාධීනත්වයට යම් බලපෑමක් වෙනවා කියලා චෝදනාවක් තිබෙනවා. ඒක තමයි මම එතනට එනවා. එතකොට මේක තමයි දෙවෙනි කාරණාව. එතකොට ඒකට ඒක තමයි කිව්වේ ආර්ථික වර්ධනයට තියෙන බාධකයක් කියලා. තුන්වෙනි එක තමයි කිව්වා මේ පොලිසි ඉන්කන්සිස්ටන්සි. එමත් නැත්නම් මේ අපේ තියෙන ප්‍රතිපත්තිමයවල තියෙන අස්ථිරභාවය සහ නොඒකුත් රජයේ ආයතන එකකට පැටලෙන දැන් උදාහරණයකට කෘෂිකර්මය ගත්තොත් කෘෂිකර්ම අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, වරිමාර්ග අමාත්‍යාංශය යනාදී වශයෙන් මේක හැම තැනම පැටලිලා. ඉතින් ඒක පුළුල් ලෙස මේක බේර ගන්න ඕනේ. නැත්නම් ඒවා එක තැනකට යන්න ඕනේ, එතනින් තව තැනකට යන්න ඕනේ, එතනින් තවත් තැනකට යන්න ඕනේ. එතකොට මෙහෙම වුණාම ආර්ථික වර්ධනයට ඒක බාධකයක්. ඔන්න ඔය මූලික කාරණා තුන තමයි තෝරගත්තේ. ඒ තුන ඒ බාධක අභියෝග ජයග්‍රහණය කරන්න ඒ මේ මම මේකට සම්බන්ධ නැහැ. හොඳ ඉස්සලම් මේකට කියන්න ඕනේ මගේ සම්බන්ධයක් නැහැ. හරි, මම මේක කතා කරන්නේ ආර්ථික විද්‍යාඥයෙක් හැටියට මේ කන්ස්ටේන්ස් ඇනලිසිස් සම්බන්ධයෙන්. මට මම මේකට කිසිසේත්ම මේක මගේ අමාත්‍යාංශය හරහා වෙච්ච දෙයක් නෙමෙයි. හරි, මේක මම පැහැදිලි කරන්න. නැත්තම් මේ මිනිස්සු හිතනවා මේ මම මොකටද මේකට මේ පෙනින්නේ ඔළුව තියන්නේ කියලා. එහෙම කන්නේ නෙමෙයි. නමුත් රජයේ කැබිනට් නොවන ඔබ කිව්වා වගේ ඇමති කෙනෙක් හැදින මම හිතන්නේ වගකීමක් තියෙනවා රජයේ පැත්තෙන් අම්පිසි පැදලිකම් කරා. එතකොට ඔන්න ඔය ටිකට තමයි මේ ඩොලර් මිලියන 480ක මේ පරිත්‍යාගය අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ හරහා කෙරෙන්නේ ඔන්න ඔය කාරණා තුන. ඒතකොට අතවසියෙන් මම නම් උකට විරුද්ධ වුණා ඉස්සලම. ඇත්ත කියන්න එපා මම කිව්වා මගේ ඔෆිස් එකනොත් යන්න කියලා. ඇත්ත මාව හම්බෙනවා මං කිව්වා මේ ඔහෙලට තේරෙන්නේ නැහැ ඔහෙලා යන්න කියලා. මොකද මට ඕන වුණා වැඩි හරියක් මේකට කෘෂිකර්මයට අයිති කෘෂිකර්මයේ පැත්තෙන් අපි කියනවා මේ ලොජිස්ටික්ස් ක්ලයිමට් කන්ට්‍රෝල් ලොජිස්ටික්ස් පටන් ගන්න. මං ගුවා මේකට කරනවා නම් උදව් කරන්න අපිට පාරවල් හදන්න උදව් කරන්න. එහෙම නැත්නම් අපිට ගේන්න මේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කෘෂි ව්‍යාපාරිකයා වෙළඳ පොළට සම්බන්ධ කරලා එතනින් ඇමරිකාවට යුරෝපයට පිටරටවලට සම්බන්ධ. ඔහුන් එක පිළිගත්තේ නැහැ. හරි, ඒ නිසා තමයි මං තනියම ගිහිල්ලා පළවෙනි දේ මේ දඹුල්ලේ මාකට් එකේ කරන්නේ. මං කොහෙලගේ සල්ලි මට ඕන මං කරගන්නම් කියලා. හරි, ඒක තමයි ඒගොල්ලෝ එන්නත් කලින් මම මේ සැප්තැම්බර් මාසේ අග වෙනකොට පළවෙනි මං හිතන්නේ මේ රටේ මිනිස්සු දන්නවා මෙට්‍රික් ටොන් 5000ක ප්‍රධාන කරන ඒගොල්ලෝ එක එකඟ වුණේ නැහැ. ඒගොල්ලෝගේ කන්සල්ටන්සි රිපෝට් එක එව්වා මේක සම්බන්ධයෙන් මම ඒක කුඩුපට්ටම් කරා. හරි, මේක කවුරුත් දන්නවා. ඊට පස්සේ ඒ කට්ටිය මාත් එක්ක කතා කරන්නේ. ඒක වෙනමද? හරි, නමුත් ඒ කියන්නේ මම ඒගොල්ලෝ ඉදිරිපත් කරපු ප්ලෑන් එක සම්පූර්ණයෙන් පිළිගන්නේ නැහැ. හරි, නමුත් ඒක ටෙක්නිකල් තාක්ෂණික ප්‍රශ්නයක් නැතුව දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ලංකාවේ ස්වෛරීත්වයට මේක ඇඟිලි ගහනවා කියන එක ඒ පිළිබඳව සමහරු ඒ චෝදනා එල්ල කරනවා. ඉතින් ඒ නිසා රජයට ඉතා විශාල වගකීමක් තියෙනවා මේකට රෙස්පොන්සිබල් වග කියන අමාත්‍යාංශය සහ ඒ කාර්ය මණ්ඩලය ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කතා කරලා මේ සම්බන්ධයෙන් රට දැනුවත් කරන්න. මොකද ඒ චෝදනාව බරපතලයි. නමුත් මම දකින විදිහට එහෙම වෙන්න හේතුවක් නැහැ. මොකද මම ට්විටර් පණිවිඩය කියලා තිබුණේ අක්කර ලක්ෂ දෙකක් දෙනවා කියලා තියෙනවා කොළඹ ඉඳලා ත්‍රිකුණාමලයට. ඊට පස්සේ කිලෝමීටරයක පළල ඊට පස්සේ වැටවල් ගහලා ලංකාව උතුරයි දකුණයි බෙදනවා කියලා. එහෙම කිසිම දෙයක් මේකේ නැහැ. හරි, ඒක මන් දන්නේ කවුද කියලා කිව්වේ කොහොමද ආවි කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක මට වඩා වගකීමක් තියෙන පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් රජය නියෝජනය කරලා මේක කියන්න ඕන. මගේ ට්විටර් පණිවිඩය තියපු දෙක වැදගත්. ඒ තමයි ඇමරිකාවේ තානාපතිතුමිය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාවක් මාස දෙකක් තිස්සේ ඉල්ලලා තියෙනවා කියලා කියනවා. හැබැයි ජනාධිපතිතුමා තානාපතිවරයට අවස්ථාව දීලා නැහැ කියලා.
ඉති එතකට මංහිතන්නේ මම මගේ අදහස වෙන්නේ දැන් මෙවැනි ගණු දෙනුවක කතා කරනකොට මෙවැනි ප්‍රශ්න ජාත්‍යන්තර ප්‍රශ්නයක් ගැන නොයෙකුත් චෝදන එල්ල වෙනකොට මංහිතන්නේ විනිවිධභාවේ මූලිකම දේ තමයි ඒ සාකච්ඡාව සිත්ත විය යුතුයි. ඉතින් මම කියන්නේ ජනාධිපතිකාරයල් මම ජනාධිපතිතුමායි ලේකන්ට කිව්වා. මම ඒ අවස්ථාවද මට හම්බුණ අර ඇමරිකාවේ නිදහස්තිනය නොයකුත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීල එතන හිටිය සාමාන්‍යෙන් සම්ප්‍රධාන කූලව කට්ටිය එහෙම එනවා. එතන්දී මං ජනාපතිතුමාගේ ලේකන්ට කිව්වා මේ ඇමරිකාව තානාපතුම තුමිය ඉන්නවා මෙතන ඔබතුමා ජනාපතිතුමාගේ ලේකම් ඇයි මේ සාකච්ඡාවක් කරලා මේක ඇත්ත නැත්ත කතා කරන්න බැරි. මොකද කතා නොකිරීම තුළ තමයි මේ ප්‍රශ්නය තවදුරටත් දුරදිගයන්. ඇතවසම මම කල්පනා කරලා තිබා මම ප්‍රෙස් එකක් කියලා මේ ගැන මේ සාකච්ඡා කරන්න ඕනික නමුත් මං ඒක පෝස්ට්පෝන් කරා. මොකද ඒකට හේතුව තමයි දැන් මම හොඳ හිතෙන් මම ඇතවසයෙන්ම මේ රටේ මිනිස්සු දන්නවා කියන්න තියෙන දේ කියනවා කෙලින්ම. ඒක කරන්න ඉදිරිපත් කරාට මං හිතන්නේ මේක වගකීම ගත යුතු රජයේ ඒ නිලධාරීන් ප්‍රථමයෙන් මේ දැනුවත් කිරීම කරයින් පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් සාකච්ඡා කරන්න. ඔව් වගකීම ගත යුතු පාර්ශ්ව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි කියලා අය ආචාර්ය හර්ෂද සිල්වා මහත්තුමා කියන්නේ. අපි කෙටි විරාමයකට වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. විරාමෙන් අනතුරුව නැවතත් අර්ථ තර්ක සමගින් සම්බන්ධ වෙමු. ඇතත්ව අර්ථතර්ක සමගින් විරාමෙන් අනතුරු අපි නැවතත් වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ආචාර්යතුමනි දැන් අපි දැක්ක පුවත්පත් වාර්තා කළ ලෝන්ලි ප්ලැනට් ආයතනය නැවතත් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයේ හොඳම නැවතුම්පලක් විදිහට නම් කරනවා. මේ තත්ත්වය ලංකාවට හොඳ ප්‍රවණතාවක් නෙවෙයිද? හොඳම නැවතුම්පලක් හැටියට නෙමෙයි හොඳම නැවතුම්පල හැටියට නම්බර් 1 නම්බර් 1 නම්බර් 1 හැටියට නැවතත් ශ්‍රී ලංකාව ඒ කට්ටිය තියලා තියෙනවා. මගහන්න දැන් මේ කොහොමද මෙහෙම වෙන්නේ? ලංකාව මේ පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක සංචාරකයෝ සම්බන්ධයෙන් තිබ්බ විශ්වාසය රට සම්බන්ධයෙන් තිබ්බ විශ්වාසය බිඳ වැටෙනවා. එකපාරටම මාස දෙකහමාරක් වගේ කාලයක් තුන නැවතත් ශ්‍රී ලංකාව මේ තත්ත්වයට පත් වෙනවා. මොකක්ද මේ තත්ත්වය? දැන් ලෝලි ප්ලැනට් කියන්නේ ස්වාධීන මේ ආයතනයන්නේ. ලෝකේ පිළිගත්තම ස්වාධීන ආයතනය සංචාරක ඒ කියන්නේ හයියෙන් නෙමෙයි මිඩ්ලන් ලෝයන් සංචාරක යන් සඳහා. ඒකට ඒක මුළු ලෝකෙම මිනිස්සු විශ්වාස කරන ඒක ලොකු ක්‍රෙඩිබිලිටි එකක් තියෙනවා. හරි මිනිස්සු ඒ කට්ටිය කියන්නේ විශ්වාස කරනවා. ඒක දේශපාලන ભેදයක් වහකට නැහැ. ඒතර ඒගොල්ලෝ බලලා කියනවා ඒගොල්ලොන්ගේ සභාපතිවරයාම මේ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ලංකාව ඔව් මෙහෙම මේ ප්‍රශ්නෙකට මුහුණ දුන්නා. නමුත් නැවතත් ගැටලුකාරී තත්ත්වය දැන් මගහැරලා තියෙන්නේ. ලංකාව තමයි නම්බර් 1 ලෝකයේ ගමනාන්තය කියලා සංචාරකයන්ට. ඉතින් අපි දැක්කා ඒකට හේතු ගොඩක් තියෙනවා. අපේ මේ ආරක්ෂක හමුදා විසින් ඒ තිබිච්ච ත්‍රස්ත වාතාවරණය සම්පූර්ණයෙන්ම මේ කන්ට්‍රෝල් කරලා තියෙනවා. ඊළඟට මම දැන ජනතාවට විශ්වාසය නැවතත් ලැබිලා තියෙනවා. අවාසනාවකට අර ජාතිවාදී ප්‍රශ්න ඇති කරන්න සමහර දේශපාලන පුද්ගලු උත්සාහ කරාට ඒක යට ගිහිල්ලා තියෙනවා. නොයෙකුත් අවස්ථාවාදී පුද්ගලයන් විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව නොයෙකුත් අභූත චෝදනා ඉදිරිපත් කරාට පොලිසිය සහ අපේ මේ ජස්ටිස් සිස්ටම් එක හරහා මේ නීතියන් සහරහා ඇත්ත නැත්ත පිළිබඳව යම්කිසි අවබෝධයක් ජනතාවට දීලා තියෙනවා. මම හිතන්නේ ඒ ක්‍රියාමාර්ගයේ ඉස්සරහට කෙරීගෙන යනවා. ජාතිවාදය අවුස්සන පුද්ගලයන්ට එරෙහිව රජය දැඩිව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සියලු දේත් එක්ක රටේ සාමකාමී තත්ත්වයක් නැවතත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ලෝලි ප්ලැනට් එක කියලා තියෙනවා නැවතත් ලංකාවට එන්න කියලා. ඒක තවත් හේතුව තමයි මූලික අපේ සංචාරකයෝ වෙන රටවල් චීනය, ඉන්දියාව, යුරෝපය, මහ බ්‍රිතාන්‍ය යනාදී රටවල්, ඔස්ට්‍රේලියාව මේ සියලු රටවල්
අපිට දාරති බිච්ච ට්‍රවල් ඇඩ්වයිසිරිය එක අයින් කරලා තියෙනවා, ට්‍රවල් බෑන් එක අයින් කරලා තියෙනවා. ජපානේ අවසාන ප්‍රධාන රට හැටියට ඒගොල්ලොත් ඒක අයින් කරා. එතකොට දැන් විශ්වාසයක් තියෙනවා ලංකාවට එන්න. ඔව්, අමාත්‍යතුමනි, දැන් ශ්‍රී ලංකාවේ බොහෝ පාර්ශ්වවල චෝදනාවක් තිබෙනවා මේ සංචාරක සේවා ගාස්තු, සංචාරකගේ නායකර ඇතම් ගාස්තු ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ. මේක අඩු කරන්න රජයේ මොක් හරි ක්‍රමවේදයක් තිබෙනවද? ඇත වශයෙන්ම මාව පත් කරලා තියෙනවා, මම කැබිනට් එකේ හිටියේ නැති වුණාට අමාත්‍ය කමිටුවට සංචාරක ව්‍යාපාරයට මේ වැදිච්ච පහරෙන් ගොඩ ගන්න රජය විසින් කළ යුත්තේ මොකද්ද කියලා. එතෙන්දී ඔබ කියන මේ ගැටලුව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් මට අපිට ආරංචි වුණා සඳුදා සංචාරක අමාත්‍යංශය දන්නෙත් නැතුව සමහර මේ ඔය මේ සයිට්ස් වලට යන මිල වැඩි කරලා තියෙනවා. ඉතින් සංචාරක අමාත්‍යතුමා කිව්වා කරුණාකරලා ඒක මේ අවස්ථාවේදී කරන්න එපා, මේ දැන් අපිට පහරක් වැදිලා ඉන්න වෙලාව, කරුණාකරලා මේක පස්සට දාන්න කියලා. අනිත් අතට නොයෙකුත් ගාස්තු, ඒ කියන්නේ ගුවන්තොටු පොලේ ගාස්තු, ඊළඟට මේ ගාස්තු නොයෙකුත් ආයකරණ එව්වා තාවකාලිකව එක්ක අඩු කරන්න, එහෙමත් නැත්නම් වැඩි නොකර ඉන්න කියලා. මොකද අපේ ලංකාවට සංචාරකයෙක් එන්නේ මුළු කාල පරිච්ඡේදයේම යන වියදම තවත් රටක් එක්ක සංසන්දනය කරලා. මොකද දැන් ලෝන්ලි ප්ලැනට් කිව්වම මම කලින් කිව්වා වගේ ඉහළම හෝටල් වලට යන පුද්ගලයෝ ගැන නෙවෙයි ලෝන්ලි ප්ලැනට් තියෙන්නේ. තාම ලංකාවට එන්නේ අර මධ්‍යම හා පහළ මධ්‍යම සංචාරකෝ. ඔව්, ඉහළ පෙළේ සංචාරකෝ සමහර හෝටල් වලට ඩොලර් 1500 දවසකට ගෙවලා යන කට්ටියක් තියෙනවා. නමුත් ඒ ප්‍රමාණය අඩුයි. හරි, එතකොට තාමත් අපි ප්‍රයිස් කම්පිටිටිව් වෙන්න ඕනේ. හරි, අපි මුදලෙන් අපි තරඟ වදින්න ඕනේ තායිලන්තය, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව වගේ රටවල් එක. එතෙන්දි අපේ ලංකාවට යුරෝපයේ ඉඳලා එන ටිකට් වියදම, දැන් එදා මම මේ සංචාරක උදාව වැඩසටහනේ පැනල් එකක හිටියා. එතන හිටපු පුද්ගලයෙක් අපිට ඒක ඉදිරිපත් කරා. දැන් උදාහරණයක් හැටියට ලන්ඩන් වල ඉඳලා මේ ඇවරේජ් අපි ගත්තොත් එමිරේට්ස් වෙන්න පුළුවන්, ශ්‍රී ලංකන් වෙන්න පුළුවන්, කටා වෙන්න පුළුවන්, මේ ඔක්කොගේම ඇවරේජ් එක ගත්තොත් ටිකට් කොස්ට් එක ලන්ඩන් ඉඳලා කලම්බු වලට වැඩි ලන්ඩන් වල ඉඳලා තායිලන් වලට, බැංකොක් වලට. අපි ලන්ඩන් ඉඳලා බැංකොක් වලට දුර වැඩි ලන්ඩන් ඉඳලා කලම්බු වලට වඩා. හරි, ඉතින් ඒකට හේතුව මොකද්ද? හරි, ඉතින් අපි කල්පනා කරලා බලන්න. දැන් අනිතක ඩිරෙක්ට් ෆ්ලයිට්, ඩිරෙක්ට් ෆ්ලයිට් තියෙනකොට තමයි බොහෝ සංචාරකයෝ එන්න කැමති. රෑ දෙකට ඩුබායි වල හරි ඩෝහා වල හරි ගමන බාගර නවත්තලා නැගිටගෙන එතන පැය තුනක් වාඩි වෙලා ඉඳලා ආයෙත් ප්ලේන් එකට නැගලා එනකොට තව දවසක් මෙතන ආසි වෙනවා. ඉතින් ඒක ශ්‍රී ලංකන් එයාලයින්ස් එක සංචාරක යන් ලංකාවට ලබා ගැනීම සඳහා අපි කළ යුත්තේ මොකක්ද කියන එක මම ජනාධිපතිතුමා එරාන් ඇමතුමාවයි මාවයි කොමිටුවකට දාලා තිබුණා. මගේ දැඩි මතය වුණේ ශ්‍රී ලංකන් එයාලයින්ස් කියන්නේ ශ්‍රී ලංකා ටුවරිසම් එකේම එක්ස්ටෙන්ෂන් එක, අපි කියන්නේ බ්‍රෑන්ඩ් එක්ස්ටෙන්ෂන් එක. දැන් අපි ගත්තොත් සිංගප්පූර් එයාලයින්ස් ඒක ඇඩ්වර්ටයිස් කරන්නේ සිංගප්පූර්, මැලේසියන් එයාලයින්ස් ඇඩ්වර්ටයිස් කරන්නේ මැලේසියා, තායිආවේ ඇඩ්වර්ටයිස් කරන්නේ තායිලන්ඩ්. ඒ වාගේ අපේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එක තියෙන්න ඕනේ ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය ඉස්සරහට අරගෙන. ඒතකොට ඒකට යම් කිසි මුදලක් වේදන් වෙනවද? ඒක ශ්‍රී ලංකන් එයාලයින්ස් එකෙන්ම ලබා ගන්න අවශ්‍ය නැහැ. ඒකට සංචාරක සමස්ත සංචාරක ක්ෂේත්‍රය හරහා ඒකට යම් කිසි දිරිගැන්වීමක් කරන්න පුළුවන්. යනාදී වශයෙන් නොයෙකුත් කාරණා තියෙනවා. එතකොට අපිට තිරසාරව අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය කර්මාන්තය ගොඩනගන්න සංචාරකව එන්න කැමති. අපේ බේසික් ප්‍රොඩක්ට් එක හොඳයි. ඒක තමයි මේ ලෝන්ලි ප්ලැනට් එකෙන් කියන්නේ. ලංකාව තරම් තවත් රටක් මේ ලෝකේ නැහැ. මේ අපේ රට ඉතාමත්ම ස්පෙෂල් තැනක්. හරි, ඉතින් ඒක මේ 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 ග්‍රාෆ් මැනික උපදාලා ගන්න අපිට පුළුවන් වෙනවා. හරි, ඒකට තමයි අපි මේ ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි, අපිට කෙටි විරාමයක් ලබා දෙන්න. විරාමයෙන් අනතුරු නැවතත් අපි අර්ථ තර්ක සමගින් සම්බන්ධ වෙමු.
විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් අර්ථ තර්ක සමගින් අපි ආචාර්ය හර්ෂද සිල්වා සමගින් ওই කතා බහ කරමින් ඉන්නේ. ආචාර්යතුමනි, අපි මතකයි පහුගිය අප්‍රේල් මාසයේදී මහබැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතය යම් තරමකට පහළ දමනවා. නමුත් චෝදනාවක් තිබෙනවා මේ මොහොත වෙද්දිත් සාමාන්‍ය ජනතාවට මේ සහනය ලැබෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ කියලා. මොකද්ද මේකේ තිබෙන ඇත්ත තත්වය? ඇත්ත වශයෙන්ම දැන් හොඳ ප්‍රශ්නයක්. මොකද මහබැංකුව කියන්නේ ස්වාධීන ආයතනයක්. රජය කියන්නේ මේ රජයේ තියෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන්න. ඒ කියන්නේ බජට් එකක් තියෙනවා, ආදායමක් තියෙනවා, වියදමක් තියෙනවා, ගම්පෙරළිය කරනවා, පඩි ගෙවනවා, සහනාධාර දෙනවා. ඒක රජය කරන්නේ. මහා බැංකුව කරන්නේ මූල්‍ය පාලනය. හරි, එතන මන්ත්‍රී පොලිසි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ මහා බැංකුව විසින්. එතන මහා බැංකුව තීරණය කරනවා මේ රටේ ආර්ථිකයේ යම්කිසි සමතුලිතභාවයක තියාගන්න, උද්දමනය යම්කිසි තැනකට තියාගන්න අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මොනවද කියන එක. එතකොට මහා බැංකුව කොයි විදියට පොලි අනුපාතයක් තියාගන්න ඕනද කියන එක පිළිබඳව රජයට තියෙන බලපෑම යම්කිසි විදියකට සීමිතයි. දැන් අත වශයෙන්ම උදාහරණයක් හැටියට ගත්තොත් ඉන්දියාවේ මේ ඊයේ පෙරේදා මහා බැංකුවේ අධිපතිවරයා ඉල්ල අස්සුණානේ. අර අරුන් ජේට්ලි හිටපු මුදල් ඇමතිවරයාත් එක්ක තිබිච්ච පරස්පරයක්. දැන් ඊට පස්සේ අලුත් ආණ්ඩුවේ නිර්මලා සීතාරාමන්, ඊට පස්සේ අලුත් මහා බැංකුවේ අධිපති කෙනෙක් තමයි මේ කෙටි කාලීනව එතුමා ඉඳීද නැද්ද කියලා දන්න දැන් පත් වෙලා. මොකද එතුමාත් දැන් ওই ඩෙපියුටි අස්වන තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද මේ මතභේදය නිසා දැන් ඊළඟට ඇමරිකාව වගේ දියුණු රටක් ගත්තත් ෆෙඩරල් රිසර්ව් එකයි ට්‍රම්ප් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකයි අතර මතභේද තියෙනවා. දැන් අනිත් පැත්තෙන් නවසීලන්තේ වගේ රටක් ගත්තොත් ඒගොල්ලොන්ගේ කොන්ස්ටිටියුෂන් එකේම තියෙනවා උද්දමනය මෙන්න මේ ප්‍රමාණයට තියාගත්තේ නැත්නම් මහා බැංකුව අධිපතිවරයාව ගෙදර අරින්න කොන්ස්ටිටියුෂන් එකෙන්ම මේ ලියලා තියෙනවා. එතකොට මම මේ උත්සාහ කරන්නේ කියන්න නොයෙකුත් රටවල් වල මහා බැංකුව හා රජය අතර තියෙන සම්බන්ධතාවය වෙනස්. එතකොට මේ දවස්වල කතා වෙන දෙයක් තමයි මහා බැංකුවේ අපි කියනවා මූල්‍ය මොනිටරි ලෝ ඇක්ට්, මූල්‍ය නීති පනත. හරි, මොනිටරි ලෝ ඇක්ට් එක යටතේ තමයි මහා බැංකුවේ ස්වාධීනත්වය තීරණය වෙනවා. රඳාපවතින. දැන් ඒක දැන් තවදුරටත් සංශෝධනය කරන්න රජය බලාපොරොත්තු වෙනවා. ඒ හරහා මහා බැංකුවට තියෙන ස්වාධීනත්වය තවදුරටත් වැඩි වෙනවා. ඒ කියන්නේ රජයට අවශ්‍ය නම් මුදල් අච්චු ගහන්න මහා බැංකුවට තියෙන අයිතිය අපිට ඒක කරන්න බෑ කියන එක මේ සංශෝධනය හරහා වැඩි වෙනවා. තවදුරටත් තහවුරු වෙනවා. ඒක කෙටි කාලීනව රජයකට කැමති දෙයක් නොවුනට මධ්‍යකාලීනව දීර්ඝකාලීනව රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න ඉතාමත්ම වැදගත්යක්. හරි, උදාහරණයක් ඇරියට ලී ක්වාන් යූ ගේ මුදල් ඇමතිවරයා සිංගප්පූරුවේ මූලික කාලේ කියලා තිබුණා මේ රටක් දියුණු කරන්න බෑ මුදල් අච්චු ගහලා. හරි, රටක් දියුණු කරන්න නම් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියන එක. එතකොට මේ පොලි අනුපාතය කියන එකෙන් තේරුම් වෙන්නේ දැන් පොලි අනුපාතය එක්ක පල්ලෙහාට යනවනම් එහෙමනම් රටේ තියෙන ඒ මුදල් ප්‍රමාණය සංසරණය වෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා, මනි සප්ලයි එක වැඩි වෙනවා. එහෙම නැත්නම් රජය විසින් මහා බැංකුවේ අඩු පොලියකට රාජ්‍ය ණය මහා බැංකුව මත පටවනවනම් ඒ එහෙමත් නැත්නම් සාමාන්‍ය විවහාරය කියනවනම් මුදල් අච්චු ගහනවා කියලා පොලි අනුපාතය අඩු වෙනවා. නමුත් මහා බැංකුවට ඒ වගකීම එනවා. එතකොට වෙන්නේ මේ උද්දමනය එහෙමත් නැත්නම් ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනවා. ඒක මෙතන තියෙන බැලන්ස් එක. ඉතින් දැන් උද්දමනය 3%මාරට ගිය මාසේ අඩු වෙලා තිනවා ගිය අවුරුද්දේ ගිය මාසෙට සාපේක්ෂව. ඊට පස්සේ පොලි අනුපාතය දැන් තැන්පතු පොලි අනුපාතය මේ මාසේ ඉඳලා තවදුරටත් අඩු වෙලා තිනවා. නමුත් ණයට ගන්න ණය පොලි අනුපාතයේ ඒ අවශ්‍ය ප්‍රමාණයට අඩු වෙලා නැහැ. දැන් උදාහරණයක් හැටියට සාමාන්‍ය පොලි අනුපාතය අපි කියන ඇවරේජ් ලෙන්ඩින් රේට් එක දැන් තියෙන ලංකාවේ 14 මාර්ක විතර ප්‍රමාණයක. එහෙම නැත්නම් දැන් ඇවරේජ් ප්‍රයිම් ලෙන්ඩින් රේට් එක, ඒ කියන්නේ ජෝන් කීල්ස්, හේලිස් වගේ ප්‍රධාන ආයතන ගන්න ණය, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවදානමක් ණය නොගෙවන අවදානමක් සම්පූර්ණයෙන්ම නැතිවාගේ නිසා
සියට එකොළහා මාරකට විතර තියෙන. නමුත් මේ ස්ට්‍රක්චර කතාව පල් හැටෙනවා. හරි එතකොට අපි ප්‍රතිපත්ති පොලි අඩු කරනවා නම් තැන්පත් පොලි අඩු කරනවා නම් එහෙමනම් ණය පොලියත් අඩු වෙනවා. ණය පොලි අඩු වෙන්නේ නැත්නම් මේ ප්‍රතිපත්ති පොලියයි තැන්පත් පොලියයි අඩු වෙනවනะ. මේ දෙක මේ ගානන් තියෙන්නේ මේක මෙහෙම අඩු වෙනවනะ මේකත් මේකට අඩු වෙන්න එපායි. එහෙම අඩු වුනේ නැත්නම් මේ ගාන එතකොට වෙන්නේ අර වැඩි ගාන බැංකුවට යනවා බැංකු වෙලාභය හැටියට. හරි එතකොට අපි කියන මේකට ට්‍රාන්ස්මිෂන් මෙකැනිසම් කියලා. ඒ කියන්නේ ප්‍රතිපත්ති පොලි අඩු කරාම එහෙමත් නැත්නම් තැන්පත් පොලි අඩු කරාම ඒක යම්කිසි ට්‍රාන්ස්මිෂන් එකකින් තමයි මේ යම්කිසි කාල පරිච්ඡේදයක් යනවා. ඒක එකපාරට වෙන්නේ නැහැ. හරි ඉතින් රටෙන් රටට ඒක වෙනස් වෙනවා. දැන් අපේ රටේ මාස කිහිපයක් යනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා හෙට අනිදා වෙනකොට මේ තැන්පත් පොලියත් අඩු වෙලා තියෙනවා ප්‍රතිපත්ති පොලියත් අඩු වෙලා තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් ව්‍යවසායකයෙක් බැංකුවට ගිහිලා ණයක් ගන්නකොට ඒ පොලියත් අවම වශයෙන් අවුරුද්දට තිබිච්ච තත්ත්වයට වඩා 2%කින්වත් අවම 2%කින්වත් අඩු වෙනවා. හරි ඉතින් එතනට ඒ කට්ටියට එන්න බැරි වුණොත් මහ බැංකුවට සිද්ධ වෙනවා යම්කිසි දැඩි තීරණ අරගෙන ඒ කට්ටියට කියන්නේ මෙන්න මේ පොලි අනුපාතයට වඩා එහාට යන්න බෑ කියලා. මොකද ඔවුන්ට අපි දීලා තියෙනවා තමන්ගේ කොස්ට් එක අඩු කරගන්න. කොස්ට් එක අඩු වෙනකොට මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකත් අඩු විය යුතුයි කියන ආයේ ආර්ථික විද්‍යාව ඕන කෙනෙක්ද? ඔය කියන්නේ මම කියන්නේ මේ මේ සහනය තවත් ටික කාලයක් යයි ජනතාවට ලැබෙන්න. ඔය ඒ කියන්නේ ට්‍රාන්ස්මිෂන් මෙකැනිසම් එකක් තියෙනවනේ. ඒක එකපාරට වෙන්නේ නැහැ. මොකද පොලිය ගත්තාම ඊට පස්සේ ඒගොල්ලන්ගේ කොස්ට් ඔෆ් ෆන්ඩ්ස් කලින් ගත්තේවා තියෙනවනේ. දැන් අපි දැන් එකපාරට තැන්පත් පොලි අඩු වුණාට ඒගොල්ලෝ ගිය මාසේ ගත්තේවා තියෙනවා. මාස 6කට ගත්තේවා තියෙනවා. හරි ඒව සමහරට අවුරුද්දට ලොක් වෙලා තියෙනවා. අවුරුදු 3කට ලොක් වෙලා තියෙනවා. එතකොට අපිට ඕනේ මේ weighted average cost of funds අඩු කරන්න. හරි එතකොට එතකොට ඒක මෙහෙම කාලයක් එක තමයි පල්ලෙහාට එන්නේ. හරි ඉතින් මේ මාස කිහිපයක් යනවා. ඉතින් අපි බලාපොරොත්තු වුණා මැයි වෙනකොට මේක අඩු වෙයි කියලා. දැන් යම් කිසි ප්‍රමාණයකට 0.8කින් විතර අඩු වෙලා තියෙනවා. තව 0.1මාරකින්වත් අඩු වෙන්න ඕනේ. දැන් ජූනි ඉවර වුණා. අපි හිතුවේ මැයි වෙනකොට වෙයි කියලා. දැන් ජූනි ඉවර වුණා. මම හිතන්නේ තව ටික දවසකින් අපිට ඇඟට දැනෙන විදිහට මේ පොලි අනුපාතය අඩු වෙනවා. නමුත් ඒක කරයුත්තේ ආර්ථිකයේ අනිත් ඒවා ඩිස්ටර්බ් නොවන විදිහට. ඒ කියන්නේ උද්දමනය වැඩි නොවන විදිහට. හරි. ඔව්. අම අතතුමනි දැන් ආචාර්තුමනි අපිට අවසාන විනාඩි කිහිපය අපි රැඳිලා ඉන්නේ. ලෝක ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරද්දී චීනය සහ ඇමරිකාව අතර තිබෙන ආර්ථික ඝට්ටන යම් තරමකට සමතේකට පත් වෙලා තිබෙනවා. කෙටියෙන් පැහැදිලි කරමු මේ තත්ත්වය ලංකාවට කොහොමද බලපාන්නේ? හොඳයි හොඳයි හොඳයි. ඉතාමත්ම හොඳයි. මොකද චීනයයි ඇමරිකාවයි ගහ ගන්න තරමට ලෝකයේ ආර්ථිකයට හොඳ නැහැ. හරි. දැන් එදා ට්‍රම්ප් අපි කවුරුත් දැක්කනේ මේ අපේ කිම් ඉල්යන් එක්ක අඩියක් තිබ්බනේ හැ පැත්තට අඩියක් තියලා කිව්වනේ හරි හරි අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ චීනේ ජනාධිපති ජී සමග සාකච්ඡා කරානේ G20 එකේ. ඊට පස්සේ නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරානේ. එතකොට නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමාගේ සාකච්ඡාවයි ප්‍රෙසිඩන්ට් සීගේ සාකච්ඡාවයි තුල තේන්නේ ට්‍රම්ප් මේ රටවල් දෙකට එල්ල කරපු සම්බාධක යම් කිසි ප්‍රමාණයකට අඩු කරන්න යන බව. Huawei එකටයි Google එකටයි Huawei එකට දාලා තියෙන සම්බාධක යම් කිසි ප්‍රමාණයකට අඩු කරන්න ට්‍රම්ප් කල්පනා කරනවා කියලා. එහෙම වුණොත් ටෙන්ෂන් එක අඩු වෙයි. ඒ ටෙන්ෂන් එක අඩු වුණොත් මුළු ලෝකෙම හොඳ වෙයි. හැබැයි අනිත් පැත්තෙන් බලාගෙන ඉන්න ඉරානේ මොකද වෙන්නේ කියලා. හොඳයි අපි එහෙමනම් ඒ සුබවාදී බලාපොරොත්තුත් එක්කයි අදට ඔබෙන් සමුගන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම පිළිබඳ කැබිනට් නවන මාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාට අදත් අපත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සතිය ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.